හැල්ලෝ ළමයි, ඔගලට කොහොමද? ඔන්න ඉතින් මං අද හිතුවා වර්ක් ෆ්‍රම් හෝම් බ්ලොග් එකක් ගේන්න කියලා. ඉතින් උදේ 9ට තමයි මට සයිනින් වෙන්න තියෙන්නේ. ඉතින් ඊට කලින් මං හිතුවා පොඩි වෝක් එකක් දාලා එන්න ඕනේ කියලා. මොකද නැත්තම් අද දවසම වාඩි වෙලා ඉන්න තමයි තියෙන්නේ. ඉතින් අපි ගෙවල් ළඟ තියෙන පාක් එකට මම ආව පැය භාගයක් විතර ඇවිදලා පොඩි රවුමක් දාලා එන්න කියලා. හැබැයි ඉතින් මාර අවුව ළමයි උදේ 8 වෙද්දිත් මෙන්න මේ පූසා මං හිතුවේ ඇතර මැරිලා ගියේ ඉස්සෙල්ලා. නෑ බලනකොට එයා හොඳ සපාන් එකේ නිදි එතන. කොමරි මං උතන් රවුමක් දෙයක් කරගෙනකොට එක එක තාලවලට එයා නිදියගෙන හිටියා. ඉතින් මෙතන එක රවුන්ඩ් එකක් මං හිතන්නේ 500 මීටර්ස් වගේ තමයි සෙට් වෙන්නේ. ඉතින් මං හිතුව රවුන්ඩ්ස් 3ක් 4ක් වගේ ගිහිල්ලා, ඒ කියන්නේ කිලෝමීටර් එකමාරක් දෙකක් විතර වගේ රවුමක් දාලා අවුව සැරවෙන්න කලින් කාමරයට යන්න ඕනි කියලා. මොකද 9 වෙද්දි වැඩක් පටන් ගන්න ඕනේ. ඉතින් කොහොමහරි ලස්සන බරබල මම ෆස්ට් ටයිම් ඇක්චුලි මෙහෙම උදෙන් මෙතන වෝක් එකක් යන්නේ. නැත්ත හවසට තමයි අපි මෙතන ඇවිදින්න එන්නේ. මේ බලන්න මෙයා තව ඉරියව්වකින් නිදි. කොහොමහරි ළමයි රවුන්ඩ්ස් 3ක් ගිහිල්ලා කිලෝමීටර් ගහමාරක් විතර ඇවිදලා පොඩි රෙස්ට් එකක් අරගෙන ආයෙ තව රූම් එකට. මොකද දැන් 8:46 වෙලාව, ඊට පස්සේ වොෂ් එකක් දාලා 9ට සයින් වෙන්න ඕනේ. ඉතින් දැන් වොෂ් එකක් දාගෙන ඇවිල්ලා කොණ්ඩෙ පිරලා මගේ ස්කින් කෙයාර් රුටීන් එක කරලා වාඩි වෙන්න ඕනේ වැඩ පටන් ගන්න. ඇතරම තමයි මගේ දැන් ස්කින් කෙයාර් රුටීන් එකක් කියලා මට කාටවත් පෙන්නන්නවත් මොනවත් රෙකමෙන්ඩ් කරන්නවත් දෙයක් නැහැ. මොකද මම මොයිස්චරයිස් එකක් විතරයි යූස් කරන්නේ. මෙන්න මේ කොසරෙක්ස් එකේ තියෙන ඇඩ්වාන්ස් ස්නේල් මියුසින් එක තමයි මම යූස් කරන්නේ. ඒක ඉතින් හොඳට මොයිස්චරයිස් කරලා ඊට පස්සේ සන්ස්ක්‍රීන් එක ගානවා ජනේලෙ එහෙම ටිකක් අරිනවා වගේ නම්. නැත්තම් ඉතින් මොකුත් ගන්නෑ ළමයි. ඇත්තටම මගේ ගොඩක් ගෙඩි අඩු වුණා. හැබැයි මම දැන් මේ ඔයගොල්ලන්ට මේ වොයිස් ඕවර් එක කරද්දි මගේ මූණේ ආයෙ ගෙඩි දාලා තියෙනවා. මොකද අර ත්‍රෙඩින් කරයින් පස්සේ නෝමලි ගෙඩි ටිකක් එනවා ඒ ත්‍රෙඩින් කරන හරිය. ඉතින් කොහොමහරි හැබැයි ඔයගොල්ලොන්ගෙත් ගොඩක් ඇක්නි වගේ එනවා නම් ඔයගොල්ලෝ ගානේ වැහෙම නවත්තන්න. අන්ලෙස් ඩොක්ටර් කෙනෙක් ප්‍රෙස්ක්‍රයිබ් කරපු මෙඩිසින්ස් නම් නවත්තන්න එපා. හැබැයි අනිත් වෙන මොනහරි ගානවා නම් ගොඩක් ඇක්නි තියෙනවා නම් පොඩ්ඩක් නවත්තලා බලන්න. මූණට පොඩ්ඩක් හුස්ප ගන්න දෙන්න. සමහර වෙලාවට මගේ වගේ හරියන්නත් ඉඩ තියෙනවා ඊට පස්සේ. හැබැයි ඒ එකම ගට් හෙල්ත් එකත් පොඩ්ඩක් බලන්න ඕනේ. ඔයගොල්ලෝ කන බොන දේවල් එහෙම ගොඩක් අෆෙක්ට් වෙනවා. දැන් මම එහෙම සම්පූර්ණයෙන් ඩේරි ප්‍රොඩක්ට්ස් නැවතුවා. ඒ කියන්නේ කිරි සහිත ආහාර එහෙම නැවතුවා. අයිස්ක්‍රීම් එහෙම කන්නේම නැති තරම් ළමයි. අර ඒ වගේ දේවල් යෝගට් වලත් ග්‍රීක් යෝගට් එක කන්නේ, නෝමල් යෝගට් එක නෙමෙයි. අර ඉතින් ඒ වගේ දේවල් කරාම මගේ ඇක්චුලි පොඩ්ඩක් අඩු වුණා. කොහොමහරි එනිවේස් ඇක්නි ප්‍රශ්න පැත්තකට දාමු. අපි දැන් වැඩ පටන් ගන්න යන්නේ. දැන් 9ට ළඟයි. ඉතින් හෙන වෙලාවක් යනවා මේවා ෆික්ස් කරලා ඉවර වෙලා ඔන් කරලා වයිෆයි එකට කනෙක්ට් වෙලා පොඩ්ඩක් මයි ඩ්‍රයිව් එක සිංක් වෙන්න හැමත් වෙලා යන නිසා නෝමලි 9ට කලින් මම ලොගින් වෙනවා. හැබැයි නිින්ද ගියොත් සමහර දවස්වලට 9 කාල විතර වගේ වෙනවා මම ලොගින් වෙද්දි. හොඳ වෙලාවට ළමයි මගේ ඔෆිස් එකේ ඉන්න අයට සිංහල බෑ. ඉතින් ඒක නිසා මේ බ්ලොග්ස් එහෙම ඒගොල්ලන්ට කවදාවත් සජෙස්ට් වෙන්නේ නැහැ කියලා මම දන්නවා. අද හස්බන්ඩ් ගෙනන් ඔෆ් ඩේ එක. ඉතින් යා ජොලියේ සැපසේ ඇඳට වෙලා ඉන්නවා. මම ඉතින් යාගේ දිහා බල බල දුක මූඩ් එක දාගෙන වැඩ කරනවා. ඉතින් මම දැන් ඔල්රෙඩි වැඩ ටික පටන් අරන් තියෙන්නේ බිකස් 9ට ලොගින් වෙන්න ඕනේ. ඉතින් දැන් ලොගින් වෙලා ඊමේල්ස් ටික චෙක් කරලා ඉවර වෙලා දැන් මගේ නෝමල් ඩේ ටු ඩේ වැඩ ටික පටන් අරන් තියෙන්නේ. ඉතින් නෝමලි මගේ වීක් එක පටන් ගන්නේ සන්ඩේ. ඉතින් අද සන්ඩේ දවසක්. ඉතින් අද වර්ක් ෆ්‍රම් හෝම් තියෙන්නේ. උනට උදේ 9ට පටන් ගත්තාම රෑ 9:10 විතර වෙනකන් කරන්න වැඩ තියෙනවා. ඉතින් අද බලමු අදත් ඒ වගේ වෙලාවක් වෙනකන් වැඩ කරන්න වෙයිද කියලා. මොකද ඉතින් මැදින් මැදින් ඊමේල්ස් එනකොට මගේ නෝමල් ඩේ ටු ඩේ වැඩ ටිකත් එක්ක කරන්න යද්දි සෑහෙන වෙලා යනවා. ඉතින් අපි එහෙනම් අද බලමු අදත් එච්චර රෑ වෙනකන් වැඩ කරන්න වෙයිද කියලා.
ඉති ඔගුල මගේ කලින් බ්ලොග්ස් බලල තියෙනවනම් මගේ කිව්න්නේ බ්ලොග් එකක් එහෙම බලලා තියෙනවනම් ඔගුල දන්නවා මම ලංකාවේ ඉද්දී අකවුන්ටන්ට් කෙනෙක් විදිහට තමයි වැඩ කරේ එක්ස්පෝර්ට්ස් කම්පනි එකක. මෙහෙට ආවහමත් මට ලකිලි හම්බුණා ෆයිනන්ස් ෆීල්ඩ් එකේම ජොබ් එකක්. හැබැයි ඇනලිස් කෙනෙක් විදිහට, අකවුන්ටන්ට් කෙනෙක් විදිහට නෙමෙයි. ඉතින් කරන්න තියෙන වැඩ එහෙම වෙනස්. මුලදී මම සෑහෙන්න බය වුණා මට කරගන්න බැරි වෙයි කියලා. හැබැයි එහෙම වෙන්නේ නැහැ ළමයි. ඔගොල්ලොත් ජොබ් ෆීල්ඩ් එහෙම මාරු කරන්න බයෙන් ඉන්න නම් බය වෙන්න එපා. කොහෙ ගියත්, අලුත් තැනකට ගියත් ගියොත් මාස 3ක් විතර යනකම් කොහොමත් ඔයාලට ගොඩක් දේවල් අලුත්නේ. ඉතින් ඒගොල්ලෝ ඔයාව ට්‍රේන් කරනවා, ඔයාට දේවල් කියලා දෙනවා, ඕන ගොම් ප්‍රශ්නයක් අහලා ඉවර වෙලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා බය නොවී ෆීල්ඩ්ස් එහෙම මාරු කරන්න ආසාවෙන් ඉන්නවා නම් කරන්න ළමයි කෝෆරින්. කොහොම හොඳයි ළමයි, මේ එක්සෙල් ෂීට්ස් ලෝඩ් වෙන්නේ නැති වුණාම තමයි එපා වෙන්නේ. මගේ අර patience සෑහෙන බොයිල් වෙවි තියෙනවා. බිකොස් මාර වෙලාවක් යනම එක්සෙල් ෂීට්ස් ලෝඩ් වෙන්න දැන් සෑහෙන වෙලා එක්සෙල් ෂීට් එකක් ස්ටක් වෙලා මම බලන් ඉන්නවා. දැන් ඒ අතරතුරේ මම කල්පනා කරේ කනවද නැද්ද කියලා. මම උදේට නෝමලි ස්ටාර්ට් එකනේ, ඉතින් එතකොට නෝමලි මෙතන වාඩි වෙලා දවසම කැවෙනවා. ඉතින් ඒක නිසා පටන් ගන්නේ අපි දවස යෝගට් එකකින්, ග්‍රීක් යෝගට් එකකින්. මොකද අර ඩේරි යෝගට්ස් මට හරියන්නේ නැහැ. මම හිතන්නේ මම ලැක්ටෝස් ඉන්ටොලරන්ට්ද කොහෙද. හැබැයි ඉතින් එහෙම ලංකාවේ එහෙම ගණන් ගන්නේ නැහැනේ ලැක්ටෝස් ඉන්ටොලරන්ස් කිව්වට. ඔහෙ කනවා බොනවා, ඊට පස්සේ ගෙඩි දානවා, ඇලර්ජි වෙනවා, උනාට තීටි, ඒත් කනවා බොනවනේ. කොහොම හරි මෙහෙ ආවහම මං ඒ ඩේරි ප්‍රොඩක්ට් සෑහෙන අඩු කරා. මොකද මෙහෙ රෙඩිලි අවේලබල් තියෙනවා ඒවට මේ ඕල්ටර්නේටිව්ස්. ඉතින් මං උදේට දැන් කන්නේ ග්‍රීක් යෝගට් එකක්. හැබැයි දැන් මේක සව් හරි ආයෙ වැඩ කරන එක්සෙල් ෂීට් එක නිසා ආයම් වැඩ කරන්න. පස්සේ කම් දැන් 10 කාලයි වෙලාව, අපි 10 මාට්ට විතර වගේ කම්. ඕකේ ළමයි, ෆස්ට් සෙට් ඔෆ් රිපෝර්ට්ස් ටික යවල ඉවරයි. දැන් වෙලාව 11 වෙලාව. ඉතින් දැන් මොනා හරි කාලයෝ පරිගි යෝගට් එක කනමත. යෝගට් එකක් කාලෙමු. යෝගට් එක කන ගමන් ඊළඟ සෙට් ඔෆ් රිපෝර්ට්ස් හදමු. නෝමලි මේ රිපෝර්ට්ස් යවන්න ඉංගොලෝ ඩෙඩ්ලයින්ස් දීලා තිනවා. ඒ කියන්නේ එක සෙට් එකක් යවන්න ඕනේ 11ට කලින්, අනිත් සෙට් එක 2ට කලින්, තව මැද්දේ තිනවා 12 මාට් එක මාට් එක වගේ යවන්න. ඉතින් ඔය සෙට්ස් හරි වෙලාවට යවන්න ඕනේ, නැත්නම් ඉතින් කෝල්ස් මැසේජස් එනවා කූ 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 කියලා. Well, second set of reports ටිකත් හරි ඒ ටික යවන්න තමයි තියෙන්නේ. රෙඩි කරලා තියෙනවා, ආයි පොඩ්ඩක් ඩබල් චෙක් කරලා ඉවර වෙලා යවන්න ඕනේ. ඊට පස්සේ චුටි බ්‍රේක් එකක් අරගෙන, which is supposed to be my lunch break. මගේ ලන්ච් එක තාම නැහැ. අද නම් ළමයි උයන්නේ නැහැ. උදේ ඉඳන් හවස් වෙනකම්ම වැඩ තියෙන නිසා we just get some delivery. ඉතින් තාම කෑම ගේන්නම් කියලා කිය අපේ මෑන්ස්, අපේ හස්බන්ඩ් තාම නැහැ ආවේ. ඉතින් ඒක නිසා මං හිතුවා හවසට දැන් ආෆ්ටර් ලන්ච් කරන්න තියෙන රිපෝට් සෙට් එකයි ප්‍රසන්ටේෂන්ස් ඔය ඒව ටිකත් මම දැන් පටන් ගන්නවා කියලා හස්බන්ඩ් එන්න කලින් හෝලි කව් පරවීක් ලයික් ලිටරලි පරවීක් ළමයි පේනවත් දන්නේ මේ මෙතන ඉන්න කියන එකත් තමයි දුනා ළමයි මෙයාව දැකලා. කොහොම හරි ඉතින් ඔව් සෑහෙන වැඩ තියෙනවා ළමයි කරන්න. ගොඩක් කට්ටිය කියනවා මට ඒ සෙට් වෙච්ච කම්පැනි එකේ හැටි කියලා. මොකද මගේ ඔෆ් ඩේස් වලටත් මට වැඩ සෙට් වෙනවා. හැබැයි ඩුබායි වල නම් ළමයි වර්ක් කල්චර් එක සෑහෙන හෙක්ටික්. නෝමලි වෙස්ටර්න් කන්ට්‍රි එකකට වඩා මෙහි ඇත්තම කිව්වොත් වර්ක් කල්චර් එක ඉතින් සෑහෙන හෙක්ටික්, සෑහෙන වැඩ තියෙනවා කරන්න. මෙහේ ගොඩක් ඉන්නේ එහා රටේ කට්ටියනේ. ඒගොල්ලෝ ළමයි වැඩ කරනවා පිස්සු හැදිලා වගේ. ඉතින් ඒ කම්පිටිෂන් එකට තමයි අපිටත් නිකම්ම හුරු වෙන්න වෙනවා. නැත්තම් ඉතින් ඔයාට තැනක් නැහැ මෙහෙ. ඔයගොල්ලෝ ඒ විදිහට වැඩ කරේ නැත්තම් දැන් වෙලාව 12යි කාලයි. කලින් පටන් ගන්න නිසා
එච්චර වෙලාවක් යන එකක් නැහැ කියලා because thank god it's the middle of the month මම මේක කවදා upload කරයිද දන්නේ but now it's a middle of the month ඉතින් ඒක නිසා month end එකේ වැඩ කරනවා වගේ අමාරු නැහැ month end එකට නම් අනිවාර්යෙන් ඉතින් රෑ වෙනකම් වැඩ කරනවනේ අනිවාර්යෙන් finance field එක accounts field එකේ ඉන්නයි දන්නවනේ month end වලට මාරම් busy වෙනවනේ ඉතින් ඒක නිසා since it's the middle of the month මම හිතන්නේ මට පොඩ්ඩක් අද කලින් ඉවර කරගන්න පුළුවන් වෙයි fingers crossed for it ලන්ච් එක ආවලමයි දැන් එකයි වෙලාව මම බාගෙට කර කර හිටියේ මගේ second session එකේ වැඩ ටිකත් එවනට ඉතින් දැන් පොඩි rest එකක් අරගෙන පසත් විදින වාඩි වෙලා ඉඳලා පොඩි rest එකක් අරගෙන ලන්ච් අරගෙන අපි එහෙනම් ඉතුරු වැඩ ටික කරන්න පටන් ගමු spicy එක මගේ කිව්වා K-drama part එකකුත් බලන ගමන් අපි කව මං දැන් බලන K-drama එක Love Next Door කියලා වෙලා මට ඒක මං දැන් ඉන්නේ second episode එකේ මට තාම නිකන් set නෑ වගේ මං දන්නේ නෑ කියලා ඉවර වෙලා දවල් වෙද්දි මං ඉන්න තැනට මාර විදිහට AC එක වදිනවා. ඉතින් මාර විදිහට සීතලයි. කොහොමත් දවල් දෙක තුන වගේ වෙනකොට උතන ඉඳන් වැඩ කරද්දි මගේ ඇඟිලි හැම සීතල වෙලා නිකන් නවන්න බැරි ගන්නට වගේ එනවා. ඉතින් මම ජැකට් එකක් ඇඳගත්තා. නැත්තම් වැඩ කරන්න අමාරු නිසා කන්සන්ට්‍රේට් කරලා දැන්නම් වෙලාව හවස 3යි. ඉතින් තාම එතනම ඒ විදිහටම ඉඳගෙන වැඩ. Sundays වලට මෙහෙම තමයි ළමයි මගේ දවස ගෙවෙන්නේ. ඇත්තම කිව්වොත් පාඩම් කරන කාලෙවත් මෙච්චර එක දිගට වාඩි වෙලා නැහැ. normally පාඩම් කරද්දි පෑයම් පෑට break එකක් ගන්නවනේ විනාඩි 10ක විතර වගේ. ඒ වුණාට මෙතන එහෙම කරන්න බෑ because සෑහෙන වැඩ තියෙනවා complete කරන්න. හැබැයි ඉතින් පොඩි බඩගින්නක් ආව නිසා මම අර corn tin එකක් කඩාගත්තා. මං හරිම ආසයි කන්න ඒවා. ඉතින් ඒක කකා ආයෙත් වැඩ තමයි ඉතින් දිගටම. දැන් නම් එපා වෙන්න ළඟයි. සෑහෙන ළඟයි. හතරමාරයි. මම හස්බන්ඩ්ට වෙලාව මතක් කරේ මොකද එයා කිව්වා හවස් 4:30 වගේ වෙද්දී එයාට පොඩ්ඩක් කියන්න කියලා එයාට ග්‍රොසරි ෂොපින් යන්න ඕනි කියලා. මොකද රෑ වුණාම කඩවල කට්ටිය වැඩිනේ. ඉතින් ඒක නිසා ටිකක් කලින් ගිහිල්ලා ග්‍රොසරි ෂොපින් කරගන්න ඕනේ. ඉතින් මම එයාට පොඩි රිමයින්ඩර් එකක් දුන්නා. හැබැයි ඉතින් එයා මැදින් නැගිටෙවත් නැහැ. ඊට පස්සේ අපි ඩිසයිඩ් කරා මගේ වැඩත් ඉවර වෙලා රෑ දෙන්නම එකට ගිහිල්ලා ග්‍රොසරි ෂොපින් කරමු කියලා. මොකද දැන් ඉතින් පොඩ්ඩක් ඇවිදින්නත් ඕනේ නේ. එකම තැන වාඩි වෙලා ඉඳලා එපා. ඒ ඇසේ ඊයේ කාපු ලෙෆ්ටව පත් එකක් සැටනා. මට ඇක්චුලි මේක අමතු ගුණා තියෙනවා කියලා ලංච් වලට ගන්න ඔලු අතරේ දෙනවා. මං හිතන්නේ හරියට කෑවේ නැති නිසාද කොහෙද. සෝ මේනම් මේක කාගමං ඉතුරු වැටික් කරමු. ආල්රයිට් ළමයි හය වෙලාව. සෝ legally binding office වෙලාව ඉවරයි. but then again මට තාම වැඩ ඉවර නැහැ. ඉතින් දැන් අද මේ ටික ඉවර කරේ නැත්තම් මම හෙට ඔෆිස් ගියාම ටිකක් හිර වෙනවා. plus it's a monday tomorrow so සෑහෙන්න හිර වෙනවා. ඉතින් ඒක නිසා මම හිතුවා පැයක විතර break එකක් අරගෙන ආයි පුළුවන් තරම් cover කරනවා කියලා. ඔන්න ඕම කරන්න ගියාම තමයි normally 8-9-10 විතර වගේ වෙනකන් ඉන්නේ. හොඳ වෙලාවට අද එක්ස්ට්‍රා වැඩ මොනවත් සෙට් වුනේ නැහැ. ඉතින් ඒක නිසා මගේ අසයින්ඩ් වැඩ ටික තමයි කරන්න තිබ්බේ. පැයක break එකක් ගන්නවා කියලා හිතුවත් ළමයි ගත්තේ නැහැ. මොකද මට හිතුණා එක දිගට වැඩ ඉවර කරලාම එළියට යන්න ඕනේ කියලා රැට් කන්න. ඉතින් ඊට පස්සේ 7:00 විතර වෙනකම් වැඩ කරද්දී මට පුළුවන් වුණා මගේ එදා දවසේ තිබ්බ වැඩ ටික cover කරගන්න. ඉතින් ඊට පස්සේ අපි ආවා ගෙවල් ළඟ තියෙන V-Mart එකට. අපි දෙන්නගේ famous තැනක් තමයි මේක. මොකද ඒකම normally dirham 20ක් වගේ දෙනකොට මෙන්න මේ වගේ එක පැකට් එකක් ගන්න පුළුවන්. ඒකට ඇත්තටම බඩ පිරෙනවා ළමයි. ඊට පස්සේ අපි තව බෝබ ටීහිකුත් ගත්තා. මේකේ ඇත්තටම sugar නැති නිසා ඒක සෑහෙන බොන්න පුළුවන්. හැබැයි අපි දෙන්න එකක් තමයි ගන්නෙ. මොකද මට එහෙම තනි එකක් දැන් බොන්න බෑ. ඉස්සර නම් සෑහෙන බොනවනේ. දැන් sugar අඩු කරලා ඔය වගේ drinks අඩු කරලා තියෙන නිසා මට දැන් ඒකත් තනියෙන් බොන්න ටිකක් අමාරුයි. බොන්නේ වෙලාවල් අනිවාර්යෙන් තියෙනවා. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට ෂෙයා කරලා තමයි බොන්නේ හස්බන්ඩ් එක්ක.
ඊට පස්සේ අපි ආවා අපේ ෆේමස් සුපර් මාකට් එකට. ඇවිල්ලි වෙලා ටෙක්ස්ට් වීක් එකට අවශ්‍ය බඩු ඒව ටික ඔක්කොම මෙතනින් ගත්තා. මෙතන නෝමල් ළමයි සන්ඩේට ඒගොල්ලෝ දෙනවා ගොඩක් ඩිස්කවුන්ට්. ඉතින් ඒක නිසා අපි අනිවාර්යෙන් මෙතනට එනවා. තව අපේ අර පාරේ ඉන්න පූස් පැටියවත් අමතක කරන්න හැ. එයාටත් කෑම ටිකක් ගත්තා. මගේ හස්බන්ඩ්ගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් එයා තමයි. ඊට පස්සේ මට මෙන්න මේ චොක්ලට් එක ට්‍රයි කරන්න ඕනි කියලා හිතිලා මම ඒකත් ගත්තා. මොකද මම ඇක්චුලි මම මේක ට්‍රයි කරා ඔෆිස් එකේදී එක මාර රහයි. ඉතින් ඒක නිසා ඒකත් ගත්තා. මෙන්න මෙයා තමයි මගේ හස්බන්ඩ්ගේ පූස් යාළුවා. හස්බන්ඩ් පූස් පැටියෙක් ඕනේ ඕනේ කියලා ඉවරලා කොහොම හරි මේ පාරේ ඉන්න එක්කෙනෙක්ව එයා දැන් යාළු කරගෙන අනේ එයා හෙන කෙසඟට හිටියේ දැන් නම් පොඩ්ඩක් ඔය පණ ගහලා ඇවිල්ලා. එනිවේස් තැන්ක් යූ ළමයි වීඩියෝ එක බැලුවට. See you in the next vlog. Bye.